කිසියම් අපරාධයක් විසඳීමට අපරාධයේ සිදු වූ වසමේ පොලිසියට හැකියාවක් නැත්නම් එම අපරාධය විසඳීමට කොට්ටාසියේ අපරාධ විමර්ශන ඒකකයට බාර දීම පොලිසියේ උසස් නිලධාරීන් විසින් සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රියාපිළිවෙතකි. ඒ සාමාන්‍ය පොලිසියක් විවිධ හේතුන් මත කාර්යබහුල වීමත් ඔවුන්ගේ නොයෙකුත් දුර්වලතා ආදියත් නිසාය. කොට්ටාස අපරාධ විමර්ශන ඒකක අපරාධ විසඳීම සඳහාම ස්ථාපිත අංශයක් නිසා එම විමර්ශන නිලධාරීන්ට අපරාධයක් විසඳීමට හැකියාවත් දක්ෂතාවත් හා කාලයත් තිබීම යන කරුණු මත අපරාධ පසුපස හඹා ගොස් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට හැකියාව ඇත. මෙම ඒකක ක්‍රියාත්මක වන්නේ කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ හෝ පොලිස් අධිකාරිවරයෙකුගේ මෙහෙයවීම යටතේය. මෙම ඒකකවල නිලධාරීහු නොවිසඳුණු අපරාධ විසඳීමටද දැඩි දක්ෂතාවයක් දක්වති. එල්පිටියේ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඉක්උද්දා මෙවන් අපරාධ විමර්ශනයක් සිදු කරමින් කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකු කොටු කරගත්තේ සිය විමර්ශන හැකියාව මනාවට පෙන්නුම් කරමින්ය. එල්පිටියේ පොලිස් වසමේ පහළෝමන්ත ගම්මානයේ නිවසක ජීවත් වූ කාන්තාවන් දෙදෙනෙකු කිසිවකු විසින් මරා දමා තිබියදී ලැබුණු දැනුම් දීමක් මත සොයාගනු ලැබුවේ ඉකුත් පෙබරවාරි මාස පළවෙනිදාය. සිද්ධිය සම්බන්ධයේ විමර්ශන පවත්වා කාන්තාවන් දෙදෙනා ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයා කොටු කර ගැනීම සඳහා කටයුතු කළේ එල්පිටියේ මූලස්ථාන පොලිසිය විසින්ය. සිද්ධිය වූ තේනංගොඩ පහළවමන්ත ගණේගොඩ ප්‍රදේශයේ නිවසට ගිය එල්පිටියේ පොලිසිය නිලධාරීන්ට දැක්ගත හැකි වූයේ කාන්තාවන් දෙදෙනාම ඝාතනය කර ඇත්තේ රෙදිපටියකින් ගැලසිර කිරීමෙන් බවය. මියගිය එක් කාන්තාවක් වයස අවුරුදු 69ක් වූ අතර ඇය උහන්නෝවිටගේ මල්ලිකා ජයරත්න නම් වූවාය. ඇය දෙදරු මවකි. ඇගේ පුතා පිළියන්දල පදිංචිව සිටින අතර දියණිය එල්පිටියේ ප්‍රදේශයේම විවාහයක් කරගෙන ජීවත් වූවාය. මල්ලිකාගේ ස්වාමියාගේ වැඩිමහල් සොහොයුරිය වූ නාකන්දලගේ ඥානවතීද ජීවත් වූයේ එම නිවසේමය. ඇය අවිවාහක කාන්තාවක් වූ අතර 80 හැවිරිදි දිවියේ පසු වූවාය. ඇය අසනීප තත්වයකින් ඇඳමතම දිවිගෙවු කාන්තාවක් වූවාය. මල්ලිකා මියගොස් සිටියේ නිවසේ තිබූ නාන කාමරයේය. ඥානවතී ඇගේ කාමරයේම ඇඳමත මරා දමා තිබුණි. තම මවට දිගින් දිගටම දුන් දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදීම නිසා මව ගැන සොයා බලන ලෙස අසල පදිංචි ඥාති අයෙකුට ඇගේ දියණිය විසින් දන්වා තිබුණි. පසුවේම ඥාති පුද්ගලයා මල්ලිකා පදිංචි නිවසට ගොස් විවර වූ ජනේලයකින් නිවස තුළට එබිකම් කරද්දී කිසියම් අනතුරක සේයාවක් දැක ඒ බව ඇගේ ඥාති දියණියට පවසා ඇත. ඉන් අනතුරුව දියණිය නිවසට පැමිණ සොයා බලද්දී ඇගේ මවත් ඥාති නැන්දනියත් මරා දමා ඇති බව දැක එල්පිටියේ පොලිසියට කළ දැනුම් දීම මත මෙම විමර්ශනය ආරම්භ කර තිබුණි. කෙසේ වෙතත් සිදු කළ විමර්ශනයේදී පොලිසිය අනාවරණය කරගත්තේ ඝාතකයා මෙම වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනා මරා දමා ඔවුන්ගේ කම්පිතිවල තිබූ කරාබු කුට්ටම් සහ මුදල්දගෙන පලා ගොස් ඇති බවය. සිද්ධිය එල්පිටියේ සොකෝ අංශයටත් ඇඟිලි සලකුණු අංශයටත් දැනුම් දීමෙන් පසු එම නිලධාරීන් සිද්ධිය වූ නිවසට පැමිණ විමර්ශන ආරම්භ කළ අතර ඊට අමතරව නිලසුණුකියෙකු ගෙනවිත් විමර්ශන සිදු කරන්නට එල්පිටියේ පොලිසිය ක්‍රියා කළේ. නිලසුනකයාට දුන් ඉවෝස්සේ පහළව මන්ත ප්‍රදේශයේ නිවසකට සුනකයා ගියද නිවසේ සිටීමේ පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී කාන්තා ඝාතන සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් ඔහුගෙන් අනාවරණය නොවිය. මේ අතර ඒ ගැන අවධානය යොමු කළ එල්පිටියේ නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත එම දුත්ත මිනිස් ඝාතන පිළිබඳව විමර්ශන එල්පිටියේ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ වෙත බාර දෙනු ලැබීය. ඒ අනුව එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බස්නායක ඉදිරි විමර්ශන සියතට සිද්ධිය වූ නිවසට ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කාන්තාවන් දෙදෙනා මරා දමා තිබූ ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්නට විය. මේ අතර නාන කාමරය තුළ මරා දමා සිටි කාන්තාවගේ සිරුරාසල වර්ග දෙකකට අය සිරප්පු යුගලක් ඇති බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට දැකගත හැකි විය. ඔහු එම සිරප්පු දෙක සම්බන්ධව මියගිය කාන්තාවගේ දියණියගෙන් කරුණු විමසද්දී ඉන් එක් සිරප්පුවක් තම මවගේ බවත් අනෙක් සිරප්පුව ගෙදර කිසිවෙකුගේ නොවන බවත් ඇය නිලධාරීන්ට පැවසුවාය. ඒ අනුව නිලධාරීන් සැක කළේ එම සෙරප්පුව ඝාතකයාගේ වන්නට ඇති බවය. කාන්තාවන් දෙදෙනා ඝාතනය කිරීමෙන් පසු කලබල වූ ඝාතකයා වැරදීමෙන් මියගිය කාන්තාවගේ සෙරප්පුවක් පැළඳගෙන ඔහුගේ සෙරප්පුව නාන කාමරයේ එසේ දමා යන්නට ඇති බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට වැටහුණේය. ඒ හැරෙන්නට අපරාධී ස්ථානයේ කිසිදු සැකකටයුතු දෙයක් නොවිය. CCTV කැමරා නිරීක්ෂණය කළද ඝාතකයා ගැන කිසිදු හෝඩුවාවක් එම කැමරාවලද නොවිය. ඔන්න ඔහොම විමර්ශන කරනකොට මට තොරතුරක් ලැබුණා යගිරල පැත්තෙන්. ගෑනු කෙනෙක් ඔන්න ඔය විදිහටම මරලා දාලා තියනවා කියලා.
ඒ ගෑනු කෙනාගේත් වයස අවුරුදු 82ක් වෙනවා. බෙල්ල මිරිකලා මරලා ඒ ගෑනු කෙනාගේ කනේ කරාබු දෙකයි චේන් එකයි අරන් ගිහින් තියනවා කියලා. ඒ ගෑනු කෙනාව මරලා තිබුණේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 30 වෙනිදා. ඒ වගේම මට තොරතුරු දුන්න පුද්ගලයා කිව්වා ඒ ගෑනු කෙනා මරපු එකට කුඩු ගහන ආමියකේ අයෙකු සැකයි කියලා. විමර්ශන සිදු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක බස්නායක එසේ කීවේය. නාඳුනන ඝාතකයෙකු විසින් එසේ මරා දමා තිබුණේ යගිරල අඹගහ කන්දේ පදිංචිව සිටි නාකන්දලාගේ දෝන කරුණාවතීවය. ඇය ගමේ කාත් කවුරුත් හැඳුනුයේ බෝනික්කි කියාය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර තිබුණේ ඉත්තෑපාන පොලිසිය විසිනි. එහෙත් බෝනික්කි මරා දැමූ ඝාතකයා ඉත්තෑපාන පොලිසියට සොයා ගන්නට නොහැකි වූ නිසා ඔහු ඒවන විටත් සිටියේ නිදැල්ලේය. යගිරල ගමයි 15 ඔමන්ත කියන ගම් දෙක වෙන්වන්නේ ගඟින්. යගිරලා අයිති වෙන්නේ ඉත්තෑපාන පොලිසියට. 15 ඔමන්ත ඇල්පිටියට ගම් දෙකේ දුර කිලෝමීටර් 7ක් 8ක් විතර ඇති. මේ ගම් දෙකේම මරපු ගෑනු තුන්දෙනාම මරලා තියෙන්නේ එකම විදිහට නිසා මටත් නිකන් සැකයක් ආවා ඔය ආමියකේ හිටිය පුද්ගලයා මේ මිනිමෙරුම් තුනම කරන්නට ඇත්තේ කියලා. මිනිහා ආමියකේ ඉඳලා අයින් වුණු කෙනෙක්. හැබැයි කුඩු වලට තදින් ඇබ්බැහි වෙලා හිටියේ. ඒ නිසා මටත් මිනිහා ගැන පොඩි සැකයක් ඇති වුණා. පස්සේ මමත් යගිරාලට ගිහින් මිනිහා ගැන හෙව්වා. බස්නායක මහතා කියන්නේය. ඒ සැකය මත පොලිසිය ඔහුට දැනුම් දුන්නේ වහා කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයට ඇවිත් ප්‍රකාශයක් ලබා දෙන ලෙසය. ඒ අනුව ඔහුද එම ඒකකයට පැමිණ කටඋත්තරයක් ලබා දුන් අතර ස්ථානාධිපතිවරයා ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය. යගිරාල බෝනික්කි මරා දැමූ දිනේ ඔහු ආගිය තැන් සහ හමු පුද්ගලයන් ගැනද තොරතුරු සටහන් කරගත් නිලධාරීහු පසු ඔහු මුදාහැර ඔහුගේ ප්‍රකාශය ගැන පසුවිපරමක් සිදු කරන්නට වූහ. ඒ ඔහුව නිලධාරීන්ගේ ඇස්මායිමේ තබාගෙනය. අපි මෙහෙම දිගටම සොයද්දී මිනිහා කියන කට උත්තරයේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා කියලා අපිට පෙනුණා. එදා මෙහි හිටියා කිව්වට හොයලා බලද්දී මිනිහා ඉඳලා තියෙන්නේ වෙන තැනක. ෆෝන් ඩීටේල් එකක් අරගෙන බැලුවම මිනිහා කතාබහ කරලා තියෙන්නේ කියපු අය එක්ක නොවන බවත් අපිට තේරුණා. ඔය යගිරාල මරපු කාන්තාවගේ වටිනා ෆෝන් එකත් අතුරුදහන් වෙලයි තිබුණේ. අපි ඒ ෆෝන් එකේ ඩීටේල් අරගෙන බලද්දී ඒ කාන්තාවගේ ෆෝන් එකට මේ සැකකරු එකපාරක් මිනිහාගේ සිම් එක දාලා කෝල් එකක් අරගෙන තිබුණා. ඒක විමර්ශනයටත් පහසුවක් වුණා. ඔන්න ඔය වගේ තැන් හොඳට නිරීක්ෂණය කළාම අපිට තේරුණා යගිරල බෝනික්කිගේ ඝාතනයට මෙයා සම්බන්ධයි කියලා. පස්සේ මිනිහව ඕපාත පාලම ළඟදී අපි ඇරෙස්ට් කළා. එලෙස අත්තඩංගොඩ ගැනුණු සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක රැඳවුම් නියෝග තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී යගිරල බෝනික්කි ඝාතනයේ පමණක් නොව පහළ ඕපාත නිවසේ මල්ලිකා සහ ඥානවතී දිත්ව ඝාතනයේ සුළමුලද සැකකරුගෙන් අනාවරණය කර ගැනීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක බස්නායකට හැකි වුණා. දිත්ව ඝාතනයේ සම්බන්ධයෙන් ඔහු පවසන්නේ මෙවැන්නකි. දවසක් මම පුෂ් බයිසිකලෙන් ගෙදර යද්දී මම දැක්කා ඔය ගෙදර ගෑනු කෙනා මිදුලතුක ගා ඉන්නවා. මම හිතුවා එයා විතරයි ඒ ගෙදර ඉන්නේ කියලා. පස්සේ තවත් දවසක මම කැට ගහන්න ආවා. එදා කැට ගහලා තේ තිබුණු සල්ලි සේරම පෙරදුනා. ඒ නිසා මට කුඩු ගන්න විදිහක් නැතුව හිටියේ. ඔන්න එතකොට මට මතක් වුණා අර තනියම ඉන්න ගෑනු කෙනාව. එයා ගාව සල්ලි ඇති කියලා හිතලා මම ඒ ගෙදරට ගිහින් පුෂ් බයිසිකලේ වත්තට දාලා හැංගිලා හිටියා. ගෙදර මිදුලේ ලයිට් එකක් දාලා තිබුණා. මම හිතුවා ඒ ගෑනු කෙනා කොයි මොහොතක හරි බාත්รูම් එකට එයි. එතකොට ගෙට පනිනවා කියලා. මම හිතුවා වගේම බාත්รูම් එකේ ලයිට් එක එකපාරටම පත්තු වුණා. මට ඇහුණා ගෑනු කෙනා බාත්รูම් එකට යනවා. මම පිටිපස්සෙන් ගෙට ඇතුළු වෙලා බාත්รูම් එක ගාව හැංගිලා හිටියා. ඒත් එක්ක මේ ගෑනු කෙනා බාත්รูම් එකෙන් එළියට ආවා. එයා මාව දැක්කා. එයා කෑ ගහන්න හැදුවා. මම පැනලා බාත්รูම් එක ඇතුළෙදීම එයාගේ බෙල්ල මිරිකුවා. පස්සේ එයා සද්දයක් නැති වෙනකොට මම ගෑණීම අතෑරලා ගේ ඇතුළට ගියා. ඒත් එක්කම තවත් වයසක ගෑනු කෙනෙක් බිත්තිය අල්ලල්ල ඉස්සරහට ආවා. එයත් මාව දැක්කා. මම එයාගෙත් බෙල්ලෙන් අල්ලගෙන ගිහින් එයා හිටිය කාමරයේම ඇඳට දාලා පටියකින් බෙල්ල තද කළා. ඒත් එක්කම නාන කාමරයේ හිටිය ගෑනු කෙනා කෙඳිරි ගාන සද්දෙ මට ඇහුණා. මම ආයෙත් ගිහින් පටියෙන් බෙල්ල තද කළා. එයත් සද්ද නැති වුණා. පස්සේ දෙදෙනාගේම තිබුණු කරාබු දෙකයි ෆෝන් එකයි අරගෙන මම පැන්නා. මම කෙලින්ම ගෙදර ගියා. ගිහින් බලද්දී මම දාගෙන ආවිත් තියෙන්නේ ඒ ගෑණිගේ එක සිරප්පුවකුයි මගේ සිරප්පුවකුයි. ඒ නිසා මට හිතුණා මාව අහුවෙයි කියලා. ඒ නිසා ජාති දෙකේ සිරප්පු දෙක මම පල්ලෙහා ගල් වැටිය හැංගුවා. සැකකරු පොලිස් නිලධාරීන් ඉදිරියේ කියාගෙන ගියේය. එතකොට යගිරල බෝනික්කි මැරුවේ ඇයි? ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සැකකරුගේ විමසන්නට විය. ඔහු එම ඝාතනය ගැනද කරුණු කාරණා හෙළි කරන්නට විය. ඒ ඉක්ුත් වසරේ ඔක්තෝබර් 30 වෙනිදාය. එදින සැකකරු සිට ඇත්තේ කුඩු සික්කෙකෙන්ය.
කුඩු ලබා ගැනීම සඳහා මුදල් අවශ්‍ය බව තේරුම්ගත් සැකකරු බෝනිකිගේ කුස්සියෙන් නිවසට රිංගුවේය. එහෙම ගෙට ඇතුළු වෙලා මිනිහා කාමරයට ගිහින් සල්ලි තියනවද කියලා බලලා තියෙනවා. ඒත් මිනිහට සල්ලි හොයාගන්න හම්බුනේ නැහැ. පස්සේ මිනිහා බලනකොට ඔය බෝනිකි කියන ගෑනු කෙනා පොල් වගේක් අරගෙන මිදුලට යනවා දැකලා තියෙනවා. එතනදී තමයි මිනිහා දකින්නේ ඒ ගෑනු කෙනාගේ බෙල්ලේ තියෙන රත්තරන් මාලි. මිනිහා ඒක කඩා ගන්න ඕනෑ කියලා හිතලා ගෑනු කෙනාගේ පස්සෙන් යනවා. ඒත් එක්කම එකපාරටම ගෑණි පස්සෙ හැරලා බලද්දී මේ මිනිහව ඒ ගෑනු කෙනා දකිනවා. දැකලා කෑ ගහන්න හදනකොට මේක මිනිහව සිංක එක ළඟට ඇදගෙන ගිහින් බෙල්ල මිරිකනවා. එතනදී බෝනික්කිට සිහි නැති වෙනවා. පස්සේ මේක ගෙදර තිබුණු අයර්න් වයර් එකක් අරගෙන ගෑනු කෙනාගේ බෙල්ලට දාලා තද කරනවා. ගෑණි මරුණාට පස්සේ ගෑණිගේ බෙල්ලේ තියෙන මාලි කඩාගෙන අරගෙන ගිහින් ඇල්පිටියේ ගස් කඩේට දීලා රුපියල් 26000ක් ගන්නවා. ඊට පස්සේ ඕපාතගමේ ගෑනු කෙනාගේ කනේ තිබුණු කරාබු දෙකත් ගලවගෙන ගිහින් උකස් කරලා එකක් රුපියල් 10000කටත් අනෙක් කරාබු ජෝඩුවට රුපියල් 13000කුත් අරගන්නවා. ඊට අමතරව ඒ ගෙදර තිබුණු සල්ලි රුපියල් 7000කුත් ඒ ගෑනු කෙනාගේ J2 ෆෝන් එකත් අරගෙන ගිහින් ඒ පැත්තේ ගෑනු කෙනෙකුට උකස් කරලා රුපියල් 3500ක් අරන් තිබුණා. අපි ඒ සේරම හොයාගත්තා. ඒ වගේම ඒ ගෑනු දෙන්නා මරපුදා වැරදිලා දාගෙන ආව ජාති දෙකේ සිරප්පු දෙකත් සැකකරුගේ ප්‍රකාශය මත අපි හොයාගත්තා. යැයි විමර්ශන භාරව කටයුතු කළ බස්නායක මහතා කීවේය. මේ අනුව එල්පීටියට සහ ඉත්තේපාන පොලිස් ස්ථානවලට අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ අපරාධකරු මහත් පරිශ්‍රමයකින් පසු කොටුකර ගැනීමට එල්පීටියේ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයට හැකිවීම විශේෂ තත්වයක් විය. මාස 5ක් සහ මාස 3ක් තිස්සේ සැඟවී පැවතීමේම කාන්තා ඝාතන තුන මෙසේ හෙළිදරව් කර ගැනීමට එල්පීටියේ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට හැකිවීමත් සමග යගිරල එල්පීටිය හා ඒ අවට තනියම පදිංචිව සිටි බොහෝමයක් අයවෘද්ධ කතුන් තුළ තිබූ බිය සහ සැක මේ වන විට තුරංග ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු අපට පැවසූහ. එල්පීටියේ කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත මහතාගේ අධීක්ෂණය මත එල්පීටියේ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ උපදෙස් මත එල්පීටියේ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක හේමන්ත බස්නායක මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ඇතුළු නිලධාරීහු මෙම විමර්ශනය සඳහා එක්ව සිටියහ. දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රශාන් විජේසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත මෙම විමර්ශන සිදු විය. පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය. ලිපිය කීර්ති මෙන්ඩිස්.